පාදපුතේ දේ ප්‍රමාන්තේනි උත්තානය කියලා කියන්නේ ප්‍රතිහාරයක් එක්ක මල් මල් ප්‍රතිහාරය ශෝක මරු මාරයි කියන උද්දාමයට ලක් වෙච්ච අත්දැකීමක් නෙමෙයි ඒ කියන්නේ උත්තානය තුල ජේසුත් එක ගමන තුල අනිවාර්යම ප්‍රතිහාරය ෂා මාරයි වාව් කියන ෆීලිංගස් තියෙනවා හැබැයි ඒක නෙමෙයි පදනම වෙන්නේ මතක තියාගන්න. ඒක නෙමෙයි පදනම වෙන්නේ. උන්වහන්සේ ඊට වඩා එහා පතුලක පොළවේ පය ගහලා යන අත්දැකීමකයි ඔබව මාව අරගෙන යන්නේ. ඒකයි අද අපි දකින්නේ උත්තානයත් එක්ක ජේසුව දකින ගෝලයෝ ජේසුව දැකලා උත්තාම වෙලා ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා මොකද වෙන්නේ? හරි ලස්සන දෙයක් වෙනවා. අපි කියමු. ඔවුන් කියන්න හමුන් කියන්න. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටියදී. ඒ කියන්නේ මොකද්ද? විශ්වාස පුදුම, ඒ කියන්නේ ප්‍රීතිය නිසා උද්දාම වෙනවා. හැබැයි විශ්වාස කරන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? අපි ප්‍රතිහාරය දකින්දි මොකක් කරද කියන්නේ? වා ෂූ මාරයි. හැබැයි එච්චරම තමයි. ගමනක් නැහැ ඕකත් එක්ක. එලිසාද ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මේක උද්දාම වෙනවට වඩා ඊට වඩා පොළොවේ පය ගහන අත්දැකීමකට ඔබ මම යන්න ඕනේ. ඒක මම බර කිව්වද මන් දැන දියැලක හරහා යන්න තියෙන මිනිස්සෙක්. එයා දියැල හරහා දිග කම්බියක් ඇදලා ඒක ඒ බාරකක් අරගෙන ඒ මහා ගැඹුරු තැන මොකද වෙන්නේ? මෙයා මේ ගල් තලාවෙන් මේ එක කම්මේ උඩ ඇවිදගෙන යනවා. එදියා බලාගෙන ඉන්න අය උද්දාමයටපත් වෙනවා. ෂෝ වව් මාරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා යාගේ පුතාව කරේ තියාගන්නවා. එයා පුතේ පුතාව කරේ තියාගෙන එයා ඒ තැනින් යනවා. වව් මාරයි. ඊට පස්සේ කියනවා දැන් අරගල ඔක්කොම දැන් මාරයි කියලා ඔයගොල්ලෝගේ කාවරේ පුතෙක්ව දෙන්න මම කරේ තියාගෙන යන්නේ කියලා. දරුවෝ උස්සන් දුවනවා. තේරෙන කවුරුත් දෙන්නේ උද්දාමය සහ විශ්වාසය කියන්නේ මගේ ආදර ප්‍රේමාන්තිරි දෙක. නමුත් ඔබගේ මගේ ජීවිතයේ කිතුණු ජීවිතයේ ජේසු මරණයෙන් උත්තාන වුණා කියන අත්දැකීම. ජේසු මරණය මරලා නැගිට්ටා කියන අත්දැකීම තමයි ඔබගේ මගේ ජීවිතයේ ජීවිත පදනම. පාලුතුමා කියනවා මේ ජේසු මරණයෙන් උත්තාන වෙලා ජීවමානයි කියන එක නැත්තම් දේශනා කරන එක තේරුමකුත් නැහැ. ඔබගේ මගේ ජීවිතයේ තේරුමකුත් නැහැ. එතකොට ඔබගේ මගේ ජීවිතයේ ප්‍රධාන කේන්ද්‍ර ස්ථානය වෙන නත්තලවත් වෙන කිසිම උත්සවයක් නෙමෙයි. ඒක ඇත්තටම ජේසු මරණයෙන් උත්තාන වෙනවායි කියන අලුත් අවුරුද්දෙත් නේද? අලුත් අවුරුද්දේ මේ කිසිම දෙයක අපිට අලුත්කමක් නැහැ. ජේසු මරණයෙන් උත්තාන වුණා කියන අත්දැකීම නැත්තම් ප්‍රමාදේ. දැන් ජේසු ඔබගේ මගේ ජීවිතේ මරණය උත්තාන වෙනවා කියන තැනට එන්න. ජේසු මරණය මරාගෙන නැගිට්ටා කියලා එන්න. ඔබගේ මගේ ජීවිතය මරන්නේ මොනවද? ඔබගේ මගේ ජීවිතය කාලකන්ණි කරන්නේ මොනවද? ඔබගේ මගේ ජීවිතය හිර කරන්නේ මොනවද? රහසේ ඒ අස්සටයි එන්නේ. මම ආදර ප්‍රේමවන්තනි, ජේසුගේ මරණය, දුක් විඳීම, මරණය, උත්ථානය මේ තුන් වැදෑරුම් සත්‍ය වෙන් කරන්න බෑ අපිට. කියන්නේ දුක් විඳින තැන ඔබගේ මගේ දුක ජේසු කරට අරගෙන, ඔබගේ මගේ මරණය ජේසු කරට අරගෙන ඔබත් එක්ක මාත් එක්ක උත්ථාන වෙනවා. දැන් අද බලන්න, අද ගෝලයෝ ඉන්නේ මේ දුර්වල බහගෙන ඉන්න තැන. තැන් තැන් වල ජේසු දර්ශන වෙලා කතා කරනවා. ජේසු එම්මාවුස් වලට ක්ලියෝපස් සහ තව කෙනෙක් යනවා. ජේසු ඒ දෙන අතර කතා කරගෙන ගිහිල්ලා පූප කඩද්දි තමයි ජේසුව දැర్శණය වෙන්නේ. ජේසු අඳුරගන්නේ. ඒ කියන්නේ උත්තාන වෙච්ච ජේසුව එකපාර පියවි ඇසෙන් අපිට දැක්කට අඳුරන්න විදියක් නැහැ. මරිය මද්දලේනා ජේසුව මල් ඒ ජේසුව සෝන ගාව කතා කර කර ඉන්නවා. ජේසුව කියලා අඳුරන්නේ නැහැ. ඊට පස්සේ ජේසු මරියා කියලා කතා කරද්දී අඳුරන්නේ. දැන් මෙතන මේ ක්ලියෝපස් මොකද්ද? සවුන්ඩ් එකෙන් නේද? නැත වෙනම ගන්නේ නැහැ. ක්ලියෝපස් කියන චරිතය. ක්ලියෝපස් සහ අනිත් එක්කෙනා. අනිත් එක්කෙනා අර දර්ශනේ වුණාම ඒ අඳුරන්නේත් නැහැ. පූප කඩද්දී තේරුම් ගන්න අඳුරගන්නේ. මම අඳුර ප්‍රේමවන්තයනි. එතකොට ජේසු ඒක නිසා තමයි උත්තාන වෙච්ච ජේසු ඔබගේ මගේ ජීවිතයේ එකපාර තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ, අඳුරන්නේ නැහැ ඔබ මම. එහෙම අඳුරනවා නම් මොනව කරන්න බැරිද?
Jesus ehem apita alla ganna puluwan nam monawa karanna berida Jesus ehem apita penawa nam monawa karanna berida man punchi rahasak kiyanne ha deshana wahan hitiyata gat rahas nan ahan innawa man dannawa kena neda mama divine giya welawae mallitat mage mallit divine giyama Jesus dakka thawa mama danna godak denekta Jesus penuna divine retreat center eke idi mamath kiywa swamini yani api hamadama kiyanne ai api oduwada ya apa itu pain beri dia, mungkin itu antima dawase full alai pain pilih lah, Yesus pun tak cutak kita lah pain beri, pada ni memang sekarang memang beri yang anak dia, mungkin itu sahaja sahaja bahasa dia apa balak ni itu ya, yang guna pain ni, guna dem pain na, kira itu masa sure na, Yesus ke pintu reak tiada sahaja sahaja bahasa uding, eh dia hat bangun, mereka tu mukohin pain dan na ni kira, apa tu kira na, apa tu satu ni dan na ni kira mati. Penunne, ni aku lagi na. Aduh, kan ini matu kemari peni ni kira, aku lagi na. Penunne mana firman tu ni? Yesus orang asal itu na dakin, ahelat ini, na ahel na. Namun Yesus asal dakin. Ini Yesus eh mau penuh na, abis itu kocir dewa kerana buluan. Nada, Yesus obagi, nada, Yesus obagi ni dah nak kamar ini, nada. Eh mau kira, adik aku kata gahagini na dekut. Bathroom ni ke mau hiti atau Yesus eh mau kira kan? Nah, arah phone ni kat dia arah kan? Ah, ini lah internet ni kat dia anu lah, Yesus komputer gawisra atau dia agan memang itu kan? Eka papa kat kerana, arah katte kat dia lah kata agan ni valin dalam sanggang valam Yesus tu baru dikaki lalam biut kan? Ini kisi perasaan ni, papa kat kuat ni, arah galah perasaan kisi dia agan, hebe perasaan dia ni, Yesus apa itu hema pain ni? Utan apa cuci Yesus yang mandulan nabe? Eh ayah mandulah katanya, khususnya alepak ikkai Yesus prakash velai prakashunai bassei yang ala terunggante. Tapi apa yang mandulah kita Cleopas darshine menoh, lembaga Maria mandulah darshine menoh, Golian tak giat satiye katakan tetana Golian tak darshine velaki, kami tual Thomas tak venom ayah le darshine kena, at engkau dah la balan, atau dah la balan, abiswas keran ni bami mam. Tapi apa yang mandulah, hema abiswas keran nabe prakash nak nen. Jiwa manusia, eh, bi dia ramadu ramu puluan nangut tanah macam Yesus. Macam mana putih dewa perempuan teri, muka dewa ni, Yesus mehma darshan bela. Namun, ekolo darshan bela bela apa ni? Shaki lainno, ay, Yesus pain nanti unam, ay sekarangno, ay bayu beno, ay shaki terlakenno, nalang beno. Tapi kita mau pergi macam jiwa itu sebahve. Ucapan apa cecah ni beno, uspahat beno. Ikan bela apa Yesus mar bi dia beno, ane telah ada kalakan ni bi dia beno. Eka tamai apa kita cuci itu? Dole nih, mereka yatar teak. Hanya mereka aitikar gan nona tena hari mau venas. Dan divine retreat center ke inna kal inna satya komad. Villa mul satya adhaki makian nih. Baktiya vidina preman teni. Satta satta galah baktiya. Ammo, budhu adhaki mak. Hanya satya kere drapasse. Ia tawasnya Yesus dan ne payah tu nak kiti ametan tevela. Eh Yesus dan umne mana? Terenne mana? Ehenne mana? Eka hari mamarui. Eka tama ubagi magi apa hamogi madhaki ma. Eka ane udam ya tekan ne me yoba mama katet itu kerana ada hille gamanak. Jadi mukade benne Yesus darshan tevela kata akarla. Swami kian mesi kata akaramin city adi kian. Kesel dah? Karena Yesus darshanaya bercerai, bagaimana? Shrava kyo katakan inna kota, katakan min siriya di, un wahan se, karena, un medhete badamakara, abrashantiya vevai, vadalaseka. Nada pada ketiga kan? Juam bisse tapi daki nekamai, un wahan se medhete badamakaran. Utana we Yesus, obagi magi cibite. Medhete ennata one aggisse maatrukawan neme anumaatrukawen neme unahasse thamai obage mage jeevithaye kendraya wennata one jeevithaye unahasse kendraya wenadanai unahasse kiyanne obata shantiya weva dan giya satiyeth kiyala me satiyeth kiyanawa shantiya weva kiyala ai nimeshayekin eka tapparayekin monahari siddhiyakadi api nathi karaganne shantiya ameyidi Abi cipite kalabal ya kian eka, abi nalangguen awak kian eka, cipite peace of mind, ya tu lah antara sama yang anda nimma di, eka abi cipite shanika mana tika ragat kaman Yesus abi abda kinnya, kalabal benda tena,
නලංගු වෙන තැන ජේසු අදකින්නේ නැහැ. ජේසු එතන ඉන්නේ නැද්දිම අපි දකිනවා මාර්තා මරියා ජේසු ජේසු මාර්තාත් මාර්තා ජේසුව කැඳවලා ගෙදර ජේසු ඉඳගෙන ඉන්නා මරියා පාමුල ඇහුම්කන් දෙනවා මාර්තා කඩි මුඩි ඒප්‍රන් එක ගැට ගහගෙන හෙදුවනවා මෙහෙදුවනවා පැටිස් හදනවා කටට දනවා වෙල්කම් ඩ්‍රින්ක් එක ගේනවා ඊට පස්සේ යනවා කෑම හදනවා ඊට පස්සේ කලබල වෙලා අන්තිමට ජේසුව ජේසුව අදකින්නේ නැති දැන ජේසුලත් බයිනවා බලන්න මගේ නංගි නංගි මතර මිනිහ ඔබවසර තේරෙන්නේ නැහැ මම මෙච්චර මහන්සි වෙනවා අපි භාවනා කරලවත් වෙන කිසිම දෙයකින්වත් නෙමෙයි තේරෙනවාද කියන මේ පැහැදිලිකම හම්බ වෙන්නේ ජේසුව ඔබගේ ජීවිතයේ මැදට ගත්තාම ජේසු ඔබගේ ජීවිතයේ කේන්ද්‍ර වෙච්ච ගමම්ම මේ සමාදානය ඔබට හම්බ වෙනවා ජේසු මේ මැදට ඇවිල්ලා කතා කරලා කියනවා ඔබට ශාන්තිය වේවායි වදාළසේක ඒත් ඔව්හු කියන්නේ අපි වගේම එම් බයිබලේ නෑ බියෙන් බියෙන් බීතියට පත්ව ත්‍රස්තව ජේසුමයි ඉන්නේ අපි වගේමයි බීතියට පත්ව ත්‍රස්තව ජේසු මැද ඉන්නේ අයියෝ මොකද කරන්නේ අනේ අම්මෝ මොකද මේ විකර පුතුම කලබලයක් සිද්ධිවලදී අරගලවලදී ඔබ මම ප්‍රශ්නය කරට අරගෙන ඔබ මම පුතුම විදියට දඟලනවා ඒකයි ජොම්තුමගේ ජොම්තුමගේ හැවිරි පරිච්ඡේදේ උනාසේ ලස්සනට කතා කරලා කියන 10 වෙනි වගන්තියේ පිලිප්ට කියනවා ඔබ කන්න දෙන්න 5000ක් ඉන්නේ පිලිප් හා කන්න දෙන්න කන්න ඔව් 5000 පිලිප් බලනවා අනේ අම්මෝ කිරිය පොර බල්ල පුරුපි 5000 කර කන්න දෙන්නේ මම කොහොමද දැන් ඉතින් යනවා එයා තමයි ගමේ මිනිස්සයා එයා ගුල්ලුව කඩාගෙන කල්පනා කරනවා 5000 කර කන්න දෙන්නේ මම කොහොමද වචනේ කියනවා උන්වහන්සේ කිව්වේ පිලිප් පරීක්ෂා කරන පිණිස මන්ද උන්වහන්සේ කුමක් කරන්නේ දැයි කල් සිටම දැන සිටි බැවිනි ජේසු දන්නවා මොකද්ද කරන්න කියලා. පප්‍රේමන්තන උනාසේ දන්නවා. ඔබගේ හැම අරගලයකදීම උනාසේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඇයි ඔබ දඟලන්නේ? ජේසු ඔබ ටෙස්ට් කරලා බලනවා. අරගලයේ පුච්චක් දාලා, කුඩියට දාලා ඔබ අරගල බලනවා කොහොමද දඟලන්නේ? ඔබ දඟලලා 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 හතිවට නම් තමයි උනාසේ ගාවට එන්නේ. දැන් මේගොල්ලෝ කලබල වෙලා, හොත්තටම නලංගු වෙලා, කලබල වෙලා මොකද කරන්නේ? අවතාරයක් කියලා හිතලා, අවතාරයක් කියලා හිතලා වචනේ කියන බලන්න. උන්වහන්සේ බියටපත් වේ අවතාරයක් ඇසිතුව උන්වහන්සේ උන්ට කතා කොට ඔබ කැළඹී සිටින්නේ මන්ද කියන්න ඇයි 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 කැළඹලා ඉන්නේ හ දැන් නම් ඉතින් හොඳට ඉඳන් ඉන්නවා මොකද හිත කොහමද මේ දවස්වල මොනවද වෙලා තියෙන්නේ මොනවද ප්‍රශ්න අරගෙන මොනවද මේ දවස්වල ඔබගේ ඔබ ඇත්තටම සංසුන්ද ඔබ නිදහස්ද ස්වාමීන් වහන්සේ විඳිනවාද උනාසෙත් එක්ක සුන්දර කාලයකද ඔබ ඉන්නේ ඇයි ඇයි ජේසු ආනවා මේක අහන්නේ දා ගෝලයන්ගෙන් විතරක් නෙමෙයි අද උනාසගේ වචන ජීවමානයි ක්‍රියාශීලී අද ජේසු ඔබගේ ආනවා ඇයි පුතේ කලබල වෙලා ඉන්නේ ඇයි කලබල මේ මම තේරෙන්නේ නැහැ ඔබට ඔබගේ නේක ඩයි එකෙන් ඔබගේ ඔබගේ භෞතික ඇස් වලින් තේරුම් ගන්න බෑ ජේසු උත්ථාන වෙච්ච ජේසු ඔබට ඕන විදිහට නෙමෙයි තේරෙන්නේ ඒක අත්දැකීමක වචනය හරහා ඔබට උනහසවත් දකින්නට වෙනවා ජේසු ක්ලියොපස් එක්ක එම්මාවුස් යන ගමනේ ලුක්වාගේ 24 වෙනි පරිච්ඡේදය අපි දකිනවා කතා කර කර යනවා කතා කරත් තේරෙන්නේ නැහැ හැබැයි සප්‍රසාද වහන්සේ පූපේ කඩනකොට සිත ගිනි ගත්තා කියන අත්දැකීමකට එනවා වචනයක ඔබ මම ඔබත් එක්ක මාත් එක්ක ජේසු නිරන්තරයෙන් ගමන් කරනවා හැම සිද්ධියකදීම ජේසු ඉන්නවා හැබැයි ජේසු දඟලන්නේ නැහැ නපුරා නපුරා යක්ෂයා නොයෙකුත් ඉදිරිය ඔබ කලබල කරද්දී ඔබ අවුස්සද්දී ජේසු ස්ථීරව ඉන්නවා උනාසගේ ස්ථාවරත්වය තුළ උනර දඟල උනාසගේ දඟලන්න අවශ්‍ය නැහැ උනාසේ ඔබව එක එක විදිහට ඔබ දිනා ගන්න අවශ්‍ය නැහැ උනාසේ ඉන්නවා උනාසගේ වචනය ස්ථීර ලෙස උනාස කතා කරයි මම ප්‍රේමවන්තයනේ මේක මහා කේද වාචකයක්. අපි ජේසුව අල්ල ගත්තේ නැත්තම් සිද්ධියස්සේ. අපි ජේසුව ගෝචර කරගත්තේ නැත්තම් ජේසුව තේරුම් ගත්තේ නැත්තම් විශ්වාස කරේ නැත්තම් ඔබ මම ඔබගේ මගේ ගමන ස්ථීර විශ්වාසයේ ගමන
විශ්වාසය ඇදහිල්ල ගමන ඒ කියන්නේ වචනය උන්වහන්සේගේ මොකක්ද වචන අදහන්නේ උන්වහන්සේගේ වචන වෙන කිසිම දෙයක් නෙමෙයි උන්වහන්සේගේ වචනය තුළ එල්ලිච්ච ගමන එම්මවුස්ලා උන්වහන්සේ කතා කරන්නේ එලිද උන්වහන්සේ කතා කරලා කියන්නේ දිවසිවරු කියපු වචන විවස්ථාවලිය දිවස්සාවලිය ගීතාවලිය තිබිච්ච වචන අපිට මතක නැද්ද මම කිව්වා ඔබට මම මේව කතා කරා ඔබට මතක නැද්ද එතකොට ඒ වචනය තුලයි උත්සාහනේ ජේසු අත්දකින්නේ ස්ථීර වශයෙන්ම වචනයත් එක්කයි වචනය නැති තැන උනස තුල අත්දැකීමක් නැහැ එනිසා මොකද ඇද හිල්ල කියන එක ස්ථීර වශයෙන්ම වචනය තුලයි ස්ථීර වෙන්නේ මයාදර ප්‍රමාන්තයනි ගොඩක් වෙලාවට දවසේ අපි මොන වචනද පාවිච්චි කරන්නේ දවස පුරාට අපි පාවිච්චි කරන අපේ වචන දවසෙම වැඩියම කතා කරන්නේ කාත් එක්කද බයි තන කාත් එක්කද වැඩියම කතා කරන්නේ කාත් එක්කද කතා කරන්නේ ඈ හොඳට හිතලා බලන්න අපි වැඩියම කතා කරන්නේ අපිත් එක්ක මම කතා කරන්නේ මාත් එක්ක හිත ඇතුලෙන් කතා කරනවා තනියම අපිම තමයි කතා කරන්නේ ස්වාමිනාසගේ වචනය අයිති කරගත් තැනක ස්වාමිනාසගේ අත්දැකීම අයිති කරගත් තැනක නෙමෙයි කටයුතු කරන්නේ ඒක ඔබ සිද්ධියකදී හොඳට බැලුවොත් එහෙම වැඩියෙන්ම කතා කරන්නේ වචනය අපිත් එක්ක ස්තවතු රහන්සේ අද ඉල්ලේ ගමනකදී උනාසේ ඔබට මට දයාබරව ආරාධනා කරනවා ඒ වචනය ස්ථීරතුල ස්ථීරලෙස ඒ වචනයම ඉන්න වචනයම ඉන්න ඒ තැනදී මම ප්‍රේමවන්තෙමි ඒ වචනේ ඉන්නවා කියලා තැනදී බලන්න මාගේ අත්පා බලන්න මේ මාම බව තේරුම් ගන්න මා ස්පර්ශ කොට බලන්න ඔබට පෙනෙන ලෙස ඇටම සහිත සිරුරක් මට ඇත අවතාරයක් නම් ඒවා නැතයි වදාළසේක මම ප්‍රේමවන්තනි ජේසුරු ඇයි මෙච්චර බාල්ද වෙන්නේ හොර හිතා ගන්න බෑ උත්තාන වෙච්ච ජේසු ඒ මහා අජරාමර බල පරාක්‍රම යානෝ සර්ව වල්ලම යානෝ ඇයි මිනිස්සු ඉස්සර මෙච්චර පහත් වෙන්නේ පුතේ විශ්වාස කරන්න මේ බල අත තියලා බලන්න අල්ලලා බලන්න මේ මම ඇයි මේ හිඟා කන්නේ උනාසර මොනවද හිඟා කන්නද යා ඇයි ඔබ මම කවුද ඔබ මම ලොක්කද ඔබ මම පොරවල්ද උනාසරද බොනතුරට බැරිද ඇයි ඔබ නැත්තම් උනාසර කතා කරලා කියන්නේ ඔබ කෑ ගැහුවේ නැත්තම් ගල් ගෙඩි කෑ ගහනවා ඇයි මෙච්චර ජේසු ඔබ ගාවට එන්නේ? ඔබත් ඔබට මට ගමනක් නැහැ. උත්තානේ ජේසු විශ්වාස කරේ නැත්තම්. ඒ දුක් විඳීම මරණ උත්තානේ මෙතිවැදෑරුම් සත්‍ය ඔබ අයිති කරගත්තේ නැත්තම් ඔබට ගමනක් නැහැ. මාය රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. එනිසා ජේසුව අත තියලා විශ්වාස කරන්න අයිති කරන්න ජේසු ලොකු දේවල් නෙමෙයි කියන්නේ. ජේසු පෙන්නන්නේ මේ මගේ තුවාල බලන්න අත. මේ බලන්න මේ ඇනේ පසාරු කරගෙන ගිය තැන මේක තාම ඒ තුවාලය තාම රස්නේ එතන මම ඒ තුවාලයක් වෙන කිසි දෙයක් නෙමෙයි බලන්න මගේ පාද මගේ බල ඇල මම ප්‍රේමවන්තේනි ජේසුගේ තුවාල කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ තුවාල වලට සම්බන්ධයි රාසේ පෑදිරම කතා කරලා කියනවා යසායා 53 වෙනි පරිච්ඡේදේ උන්වහන්සේ තුවාල ලැබුවේ ඔබව සුව කරන්න උන්වහන්සේ දඬුවම් ලැබුවේ ඔබව නිදහස් කරන්න ඒ කියන්නේ උන්වහන්සේගේ තුවාල සහ ඔබගේ තුවාල අතර සම්බන්ධයක් තියෙනවා. උන්වහන්සේගේ දඬුවම සහ ඔබගේ පාපය අතර සම්බන්ධයක් තියෙනවා. ඒතර ජේසු ඒක අරගෙන ජේසු ඔබ මම වෙනුවෙන් ජය අයිති කරලා තමයි ඔබ ගාවට අවිලා තියෙන්නේ. ඒතර මේක ඔබ ඇදහුවේ නැත්තම් ඔබ පරාජිතේ. මේක ඔබ ඇදහියේ නැත්තම් ඔබ නිකමෙක්. මේක ඔබ ඇදහුවේ නැත්තම් ඔබ යක්ෂයාට අයිති වෙච්ච කෙනෙක්. මේක ඔබ විශ්වාස කරේ නැත්තම් ඔබට ස්වර්ගයක් නැහැ. උත්තානේ බලය ඔබ ඔබගේ කරගත්තේ නැත්තම් ඔබට ඈතර වීමක් නැහැ. ඔබ හැමදාම එතන කඹුරයි. එතන හිර වෙයි. එතන නලන්දු වෙයි. එතන මහා පරාජිතයක් විදිහට නතර වෙයි ඔබගේ ගමනමය ප්‍රේමවන්තයනි. මේක විශ්වාසය ගමන. විශ්වාසය ගමන කියද්දී හරි ලස්සන අත්දැකීමක් තියෙනවා. පියතුමා ගේ හොඳ යාළුවෙක් හිටියා ෆාදර් ඔගස්ටින් ගේ හොඳ යාළුවෙක් හිටියලු ඒ යාළුවගේ ලොකුම ප්‍රශ්නේ ක්‍රිකට් ඇයි ක්‍රිකට් ප්‍රශ්නේ වෙන්නේ ඉන්දියාව ප්ලේ කරනවා නම් එයා ටීවී එකෙන් එහාට යන්නේ නැහැ අපි හිතමු එදාට ඔෆිස් නැහැ කෙලින්ම ටීවී එක ඉස්සරහා ඉන්දියාව ප්ලේ කරන දවසට ඉන්දියාවේ ෆාදර් ඔගස්ටින් වල උරන ඉන්දියාවෙන් ඉතින් ෆාදර් හරි ලස්සන ටික මේක මගේ හැන්ත හිතට වැදිච්චම තැන ඉතින් මොකද වෙන්නේ දවසක් කෝල් කරත් ෆෝන් එකටවත් එන්නේ නැහැ ඉන්දියාව බැට් කරනවා නම් මේ මොකද කරන්නේ ෆාදර් ගියාම කෝල් කරලා ගියාම වයිෆ් කිව්වලු ෆාදර් සෝරි මැච් එකක් දොරට ආද ෆාදර් ඔගස්ටින් නෙමෙයි පාපාන්සියාවත් කතා කරන්නේ නැහැ ටීවී රූම් එකේ කට්ට අරගෙන පොරි කකා ඔන්න දැන් මැච් එක බලනවා
පාදත්තිති මොනවා කරන්නද ඉතින් මැච් එකේ ඉවරනකම් ඉඳන් ඉන්න ඕනේ අත් එක්ක කතා කරන්න. හරිද? ඉතින් ෆාදර් දැන් ඉඳගෙන ඉන්නද්දි දැක්කලු දැන් කොච්චරද කියනවා නම් එක සැරයක් මැච් එකක් පැරදිලා පුටුවක්ද කොහෙද දැම්ම ටීවී එකට ගහලා. සජින් තෙන්ඩුකාර් කියලා හිතාගෙන ටීවී එකට ගහලා බලන්න සල්ලාහන් ගාලා එක කඩලා ගිහලා ඒ වගේ එච්චර පිස්සේ. දැන් මොකද වෙන්නේ? ෆාදර් බලන් ඉන්නවලු දැන් මැච් එක පටන් ගත්තලු පළවෙනි විකට් එක ගැලීම බෝල් පළවෙනි විකට් එක ගියා. ඉන්දියාව පළවෙනි බැට්ස්මන් නවුත්. නෑ හොඳට ගා. දෙවෙනි බැට්ස්මන් අම් නොක් අවුට් එයත් අවුට්. දැන් මේ මං හිතුවා ගායිත් දන්නේ නැහැ කියලා වීදුරෙන් අරක ගායිත් දන්නේ නැහැ කියලා. දැන් එහෙම බෑ දැන් මම පොඩි කරනවා. ඔකේ. ඩ්‍රින්ක් එක වේ. ඔකේ. තුන්වෙනි විකට් දැන් පැච් එක පරදිනවා. දැන් මැච් එක ඔස්ට්‍රේලියාවට පරදිනවා. දැන් බලාගෙන දැන් පරදින අනිවාර්යෙන්ම. හැබැයි මම ෆුල් ජොලියේ ඉන්නවා. දැන් වයිෆ් මොනවද ෆාදර්ගේ තේ එක අරගෙන ආවන් පස්සේ ෆාදර් ඔක ඇවිල්ලා රීප්ලේ එකක් රිවයින් කරලා බලන්නේ. රිවයින් කරලා බලන්නේ මැච් එක දිනලා තියෙන එකයි. දිනපු මැච් එක රට හිටියේ නිතා රිවයින් කරලා බලනවා. ඉතින් මෙයා දන්නවා මේ විකට් ටික ගියාට මැච් එක දිනලා තියෙන කියලා. ඉතින් අර වෙන වෙලාවක රිවයින් නැත්තම් කියලා රියැක්ට් කරන්න ඕනේ කියලා දන්නවනේ දිනලා තියෙන කියලා. ෆුල් කූල් එකේ මැච් එක බලනවා. එයා දන්නවා ආග මොකද වෙන්නේ කියලා. මායාදර ප්‍රේමවන්තයනේ. ඔබගේ මගේ ජීවිතයේ අල්ෆාව ඔමේගාව ස්වාමින් වහන්සේ. ඔබගේ මගේ ජීවිතයේ ආරම්භය අවසානයේ ස්වාමින් වහන්සේ. ඔබගේ මගේ ජීවිතයේ හැම සිද්ධියකම ස්වාමින් වහන්සේ ජීව මානව ඉන්න. උනාසේ ඔබව මාව අරගලවලට දාලා ඔබව පරීක්ෂා කරලා බලනවා. පිලිප්ව පරීක්ෂා කරා වගේ කරන්නේ මොකක්ද කියන කෙනාසේ දන්නවා. එනිසා ඔබ මම විජයග්‍රහණයේ ජනතාවක් මිසක් පරාජිත ජනතාවක් නෙමෙයි. සිද්ධි ඉස්සරහා පෙන්දු වෙන්න එපා මම ප්‍රේමවන්තනේ. සිද්ධි ඉස්සරහා සොක්ක වෙන්න එපා. ජේසෝ පාචාල් කරන්න එපා. ජේසෝ පීචං කරන්න එපා. සිද්ධි ඉස්සරහා යකාට දඟලන දීලා ඔබ උන්වහන්සේගේ දරුවෙක් වගේ ආදම්බරකමින් සිද්ධියට මුණ දෙන්න. උත්තානේ ජේසු ඔබත් එක්ක මාතක ඉන්නවා නම් ඇයි මේ සිද්ධි වලට බය වෙන්නේ? ඇයි මේ ලෙඩ රෝග වලට බය වෙන්නේ? ඇයි මේ පීඩා වලට බය වෙන්නේ? ඔබ මාව නසන්න තියෙන මහා භයානකම සතුරා මරණය උන්වහන්සේ මරලා ඉවරයි මම ප්‍රමාන්තයනි. හැබැයි ගිරිය පුප්පන් මෙතන ඉඳන් කෑ ගැහුවට කාමරයට ඇතුළට ගියාම එක හරි අමාරුයි. බොරු කියන්න ඕනේ නැහැ නේ. සිද්ධියේ ඉන්නදී හරි අමාරුයි මේ මාංශය තියෙනකන්. මේ 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 ලේ මස් නහර තියෙනකන් ජීවිතේ දැනෙන්නේ ස්පිරිට්ුවට වඩා මාංශය කතා කරන දේ, මනස කියන දේ, සිතුවිලි, මතකය එක්කම මම ෂප්ප වෙනවා. හැබැයි එතන තමයි මා ප්‍රමාන්තනේ ඔබට මගේ ශක්තිය වෙන්නේ උන්වහන්සේගේ වචනය. ඒ තැනදී තමයි මේ වචනය මහා ඵලයක් වෙන්නේ. ඒ තැන තමයි සිතුවිලි පරදලා උනාසගේ වචනය අරගෙන ඒක ජීව මානව ඒ වචනයම කියද්දී ඒ වචනය ප්‍රකාශ කරද්දී පරිසරයට ඒ වචනය වපුරද්දී සිද්ධිය වෙනස් වෙනවා. ඒකම පුදුම තැනක්. ඒකම පුදුම තැනක්. මගේ ජීවිතේ ලස්සනම අත්දැකීම තමයි මගේ පන්තිය, මගේ ස්වාමිලා, මගේ අපේ පියතුමන්ලා, මගේ පන්තියේ එකට පූජාත්වර ලැබු පියතුමන්ලා කට්ටිය. සභාවේ ලොකුම කතෝලික සභාවේ ශ්‍රී ලංකාව කතෝලික සභාවේ වැඩිම පිරිසක් එකපාර ඕඩින් වුණේ අපේ සපන්තියේ. පියතුමන්ලා 21ක් හිටියා. 22ක් හිටියා ඇත්තටම. එහෙනම් වැඩිම තමයි. නමුත් 21 22 වෙනි පූජාත්වරයට මාසයකට විතර කලින් ඇක්සිඩන්ට් වෙලා නැති වුණා. ඔළුව කුඩු වුණා බෝමෝටර් බයික් ඇක්සිඩන්ට් එකක ගයි. මදුෂ රාශ්මි කියන තේවාචාර්යතුමා ඊට පස්සේ එක 20ක් 21ක් වුණා. ඊට පස්සේ තව ප්‍රශ්න වෙලා පියතුමෙක් ලීව් කරා. එක 20ක් වුණා. ඊට පස්සේ දැන් අපි ඔක්කොම 19 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ අපි 10 සංවත්සරේට මා ප්‍රේමවන්තනේ ගියේ ඩිවයින් වලට. 10 සංවත්සර ඩිවයින් වලට ගිහිල්ලා මොකද වෙන්නේ? අපි 15 දෙනෙක් ගියා. එක කාමරයක සේනාකුලුවක් වුණා අපිට ඒක. මා ප්‍රේමවන්තනේ යාඥාවත් එක්ක අපි එකට එළියට එත්ති සුදාත්ම ආලේපය ලැබලා අපි අතර පුතුම බැඳීම ඒ බැඳීමත් එක්ක මොකද කරේ අපි එක ගෲප් එකක් හැදුවා WhatsApp ගෲප් එකක් සේනා කුළු කියලා අප රූම් කියලා මේ අප රූම් එකේ එදා 12 එදා හිටියා වගේ නෙමෙයි අපි පන්ති ඔක්කොමලා මේ අප රූම් එකේ ඉන්න සේනා කුළුවේ එතන මොකද වෙන්නේ උදේ නැගිටින කෙනා මොකද කරන්නේ උදේ නැගිටලා එයා පාන්දර 4ට යාඥා කරනවා නම් එයා මොකද කරන්නේ ඒ යාඥාවේ
YouTube link එක එකට දානවා. එතන අපි ආඥා කරද්දී ඒ අරගෙන අපි ප්‍රශංසාවට ඇතුළු වෙනවා. එතන මොකද වෙන්නේ? මේ අරගලයේදී මේ මාංශය මාව මොකද මේ දවස මා කාල කන්නේ තැනක කාමරලව ඒ හිටියා. ඒ කියන්නේ ජේසුස් දැනෙන්නේ නැති තැන මා ප්‍රමාදනේ ඒක ඉන්න අමාරුයි. කිසිම වැඩක් නැහැ කිසිම කෙනෙක් නැහැ. පහ පාළු සෝනක් වගේ. එතනදී මට එක පාර මතක් වුණා මගේ group එක. මම ගත්තා ෆෝන් එක. මං කිව්වා I don't feel Jesus. I want to feel Jesus. Pray, please pray for me. දැන් මගේ group එකට message එක. මම ප්‍රේමවන්තයනි ඒ message එක දැක්ක ගමන්ම මගේ යාළුවෝ ටික අනිත් පැත්තට Bible quotation සෙව්වා. ඊට පස්සේ මම මගේ පන්තිය Bible quotation සෙව්වා. ගීතිකා ආයෙව්වා. ඊට පස්සේ speech එකක් ඇව්වා. වෙන දේශනාවක් ඇව්වා. දැන් අරගෙන Father කලනා අපි ආඥා කරනවා ඔබ වෙනුවෙන්. හරි ආඥා කරනවා. එනවා. කලම් දඩ බඩ ගාල messages ලොට් එකක්. මම ඒක දැක්කම මම කරුවන් දෙවි. මට දැනිච්ච ශක්තිය. මම නැගිට්ටා. පළවෙනි දේශනාව වන් කරා ඒක අහන්න පටන් ගත්තා විත එතන ඉඳන් පුතුම ආදරයක ජීවිතය ඉස්සරහ අරගෙන ගියා මම ඔක්කොටම ස්තුති කළා අපේමන්තින අපි සංඝයක් අපි මිසම කියන්නේ සංඝයක් පවුල කියන්නේ සංඝයක් මේ සංඝය තුල ක්‍රියා කරන උන ශ්‍රද්ධාඥානෝ ඒකයි ජේසු තෝමස් වෙනමනේ මේ දර්ශනය උනේ තෝමස් කට්ටිය ගාවට එනකන් ඉඳලා එතන දර්ශනය වෙන්නේ ඇයි අපි එක එක්කිනාට බැඳිලා ඒ ෆිට් එක ශ්‍රද්ධාත්ම ෆිට් එකක් වෙන්නට උනේ නිකන් කරේ අත දා ගන්න ෆිට් එකක් නෙමෙයි ශ්‍රද්ධාත්ම ෆිට් එකක් ඒ ගැම්මක් ඒ පන්නරයක් අපි එකිනෙකාට උදව් වෙන තැනක ඒක හරිම ලස්සන දෙයක්. ඔබට මට බැරි නෑ මම ප්‍රේමවන්තනි. ඔබට මට බැරි නෑ. ස්වාමින් වහන්සේ ඔබට මට අවශ්‍ය හැම දෙම දීලා තියෙනවා. සැක කරන්නට එපා. ඔබ සැකිතේර ලක් වෙන්නට එපා. ඔබ නලංගු වෙන්න එපා. ඔබට කණ්ඩායමක් සංඝයක් ඉන්නවා. සභාව කතෝලික සභාව කියලා කියන්නේ සාංගික දෙයක්. හැබැයි පවුල් තුරට විරසක වීමක් වෙලා. පවුල් තුර ශුද්ධාත්මයන් උනේ මේ වැඩ කරන්නේ අශුද්ධාත්මයන්. අශුද්ධාත්මයන් වෛරය ක්‍රෝධය ඊට පස්සේ කාමයේ රාගය පවුලේ පදනම් වෙලා තියන්නේ ඒ මතකය ඒ කේන්තිය මේ හැම දෙයක් එක්ක ශුද්ධාත්මන ක්‍රියා කරන්නේ නැහැ ඔබ මාතුල හැබැයි මේ ආත්මයන්න් ඔබ තුරට ආවයින් පස්සේ ඔබ මහා බලයක් ලබනවා එනිසා ඔබ මම ඔබගේ මගේ තුවාල ජේසු ඇවිල්ලා මැදට ඇවිල්ලා කියනවා බලන්න මගේ තුවාල මම ඔබට ආදරේ විශ්වාස කරන්න අද දේශනාවේ ප්‍රධානම තුවාලය ගැන කතා කරන්නේ දේව වචනේ තුවාල වෙච්ච අත්දැකීමත් එක්ක ක්‍රියාපොතේ අපි දකිනවා මායි ප්‍රේමවන්තේනි ක්‍රියාපොතේ ගෝලියෝ දර්ශනය වෙලා පේදුරුතුමාගේ පළවෙනි කතාවේදී පේදුරුතුමා කතා කරලා කියනවා මෙසේ ඔබ කියන්න හැමෝම කියන්නේ මෙසේ ඔබ ජීවනීශ්වරයාණන් මරණයට පත් කළහුය ඒ කියන්නේ ඔබ ජේ පේදුරුතුමා දේශනා කරනවා මේ යුදා ජනතාවට ඔබ ඇවිල්ලා 5000ක් විතර ආවා 5000ක් ඇවිල්ලා ජේසුගෙන් රොටි කාලා ගියා ඔබ සුව වෙලා ගියා ඔබ ප්‍රාත්‍යහාරයක් දැක්කා ඔක්කොම කරලා අන්තිමට යුදාස් පිලාත් ඉස්සරහා හොරෙක්ව නිදහස් කරන්න කියලා ඔබ ජීවනේශ්වරයාණන් නම මරුවා එහෙම කියලා කියනවා ඔබට ඔබ මෙච්චර දෙයක් කරත් සම්මාසගේ ආදරය ඔබට අඩුවක් නැහැ ඔබ ඔබගේ පාපයට මනස්තාප වෙලා සිත වෙනස් කරගන්න මොහොතේ ඔබට අලුත් ජීවිතයක් තියෙනවා. මම වන්තේනේ ජේසුගේ ආදරය නතර කරන්න කීරි බැරි නතර කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. අද දවසේ ප්‍රධාන වශයෙන්ම ඒ ගෝලිය හිටිය සිතුවිලි බලන්න බය. ඒ කියන්නේ මහා බාර විරාන්ත බයක ජීවිතේ මොකක් වෙයිද? ඒ කියන්නේ කොහොම වෙයිද බය? ඊට පස්සේ සකය ඒ කියන්නේ අස්ථාවරත්වය හෙට දවසේ මොකක් වෙයිද කියන ඒ සකය ඊට පස්සේ ගිල්ට් එක ශී මං වගේ කාලකන්නේ මේ නකුල්පම් මැක්සිමා කුල්පා මම කරපු වැරද්ද මම පාවා දුන්න මං చేසෝ දාලා ගියා මං වගේ කෙනෙක් ශී මම ප්‍රමාදයෙන් මේ හැම සිතුවිල්ලක් අස්සටම చేස වෙනවා ඔබගේ මගේ ජීවිතේ හෙට දවස ගැන අපි කොච්චර බයයිද ඔබ මගේ ජීවිතේ කොච්චර මගේ වායසට ගියාම මට මොනව වෙයිද කියලා මට බයයිද ඔබට වඩා බය වෙන්න ඕනේ අපි ඇයි කවුද අපිව බලාගන්නේ ඈ අනාත මඩම් වල දාන්න මාළු නිවාස වල දාන්න මෝර්නින් ස්ටාර් ඊවනිං ස්ටාර් කියේ තියෙනවා ස්වාමිලාව දාන්න
අවුරුදු ඔබයිද බලන්න අපිව ආ දැන්පස්සේ ළමයි බලන්නේද පාද කල්න වයසට ගියාම ආ නෑ බාව බාව මුලෝ මතකයක්වත් තියන්නේ නෑ මම ප්‍රේමවන්තේනේ බයක් නෑ ජේසු ඔබත් එක්ක ඉන්න තැන ඔබ අපි හැමෝගෙම එක එක බයවල් තියෙනවා වයසට ගියාම වෙන බය විවාහක වලට බය සිද්ධි වලට බය විවාහයට බය ඊට පස්සේ අස්ථාවරත්වය ආර්ථිකයට බය හෙට දවසේ කන්නේ කොහමද කියන බය රස්සාව ගැන බය බයවල් කුච්චර තියෙනවද ජේසු මේ මැදට ඇවිල්ලා කියන අපේ ශාන්තිය වේවා බය නෙමෙයි විශ්වාස කරන වචනය සැකය ඔබගේ ජීවිතේ සැක කරන තැන සැකයත් එක්ක ඔබගේ අස්ථාවරත්වයන් ජේසු මේ මැදට කියලා කියනවා බය වෙන්නට එපා උන්වහන්සේ වදාන විශ්වාස කරන්න නැසේ කතා කරලා කියනවා ගිල්ට් එකට මම ප්‍රේමවන්තනේ ගිල්ට් එක කියලා කියන්නේ පව් මව් පව්කාරයෙක් කියන හැඟීම අතිශයින් භයානකයි ඒ කියන්නේ ජේසු ගාවට ජේසුගේ ආදරය ඉස්සරහට අරගෙන යන්න බැරි පාපයක් තියෙනවා නම් ඔබට ඔබ මේ පාපයක් එක්ක උරුදු ගානක් දුක් විඳි ජේසුගේ ආදරය අදහන්න බැරි තැනක යකා කියනවා ඔබ අතින් මෙහෙම වුණා දැන් මේක වෙලා ඉවරයි දැන් මේක ඉවරටම ඉවරයි ඉවරටම ඉවරයි කියලා යකා ඔබව චප්ප කරලා ඔබව සම්පූර්ණයෙන්ම හිර කරන අත්දැකීමක් පාපය කියලා කියන්නේ එක දවසක් මම පත්තල පැත්තේ මිනිස්සුමක මෙහෙ ඉවර වෙලා තරුණ තරුණියෝ කොමිසම් කරන්න ආවා කොමිසම් කරන්න ආවයින් පස්සේ මම දැක්කා වයසක සාමාන්‍යයෙන් අවුරුදු 60 70ක එක තාත්තා කෙනෙක් වගේ කෙනෙක් පිටිපස්සේ බලාගෙන ඉන්නවා කොමිසම් පොලේම ඉවර වෙනකම් මම බැලුවා බොරුකියන් ඔන්නේ ඇත්තම හිතුවේ සිදුවෙන අම්මා තවත් එක්කෙනෙක් ඉන්නවා නේද කියලා මට හිතුණා මහන්සි අනිත් එක ඔය වයසක අය කොමිසම් කරද්දී අයියෝ මොනවා කියයිද දන්නේ නැහැ ඉච්චර නිකන් සම්ප්‍රදාන කුල වෙවිලා කොමිසම් කරහින් ආයි කියලා මට හිතුණා ඒක තමයි මගේ සිතුවිල්ල මම ජේසුගේ සමාව ගත්තා ඒකට ඉන්නවා සන්තිමට ඔක්කොම ඉවර වෙනකන් ඉතකන් අරතන පොලිමයක් නෑ ඔක්කොම ඉවරකන් අරන් කොනේ බලාගෙන ඉඳලා හතරේ දානවා ඒ තාත්තා මට කිව්වා මේක කියන්න ප්‍රසිද්ධිය කියලා කියන්න කිව්වනි සමු කියන්නේ ඊට පස්සේ ආ දනගහලා කියනවා ඒක මුළු අතීතයේ දෙගෑරලා ෆාදර් අදයි මම නිදහස්ුනේ මොකෝ ඇයි තාත්තේ කොමිසම් කරන්න ආවේ ඇයි ඇයි මෙච්චර කල් කොමිසම් ගොඩාක් කරලා දෙනවා පූජා ගොඩාක් දාවිලා තියෙනවා පල්ලියේ බරපතල විදිහට සේව කරනවා හැබැයි අතීතයේ ඒ වෙච්ච සිද්ධි ජේසුස් කියන්නේ නැතුව ෆාදර් වචනයක් ඇහුණා ජේසු මට ආදරේ කියන එක මට දැනුණා එනිසා මට ඕන වුණා මේ කිසි දෙයක් හංගන්න ජේසුට මුළු මනින් ඇත්ත දෙනවා මයාදර ප්‍රේමවන්තේනි අවුරුදු ගානක ගිල්ට් එක මොහොතෙන් ඉවරයි අවුරුදු ගානක හිරවෙච්ච තැන එක මොහොතෙන් ඉවරයි ඔබගේ මගේ ජීවිතයේ ඔබව මාව ජේසුගේ ආදරයෙන් වෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ ඒක ජේසු ඇවිල්ලා හිඟා කන්නේ අනේ මයි පුතේ බලන්න අත දාන්න ඇඟිල්ල දාලා බලන්න අත දාලා බලන්න මම විශ්වාස කරන්න අවිශ්වාස කරන්න එපා ජේසු ජීවමානයි කොච්චරද කියනවනම් ජේසු මේ මිනිස්සුන්ට කියනවා මට කන්න මොනවා හරි දෙන්න කියලා. සුවිශේෂය කියන්නේ හරිම සුන්දර තැනක් කන්න මොනවා හරි දෙන්න කියද්දි මොකද දන්නවද වෙන්නේ? මට බලන්න වචනේ කියනවා ලුක්තමගේ 24 වෙනි පරිච්ඡේදය අද අපි කියපු තැන කන්න මොනවා හරි ඉල්ලපු තැන මම කියවන් පස්සේ කියන්න. කන්න මොනවා හරි ඉල්ලපු තැන මොකද වෙන්නේ? උන්වහන්සේ මෙවදන් කියා තමත් පාවුන්ට පෙන්වසේක ඊට පස්සේ කියනවා උන්වහන්සේ උන්ට කතා කොට කියන්න කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේදයි ඇසුස්සේක ඔහු බදපු මාළු කෑල්ලක් උන්වහන්සේට පිළිගැන්වුවහ ඇයි බදපු එකක්ද ඇයි බදපු එකක්ද අවතාර ඇවිස්සෙනවානේ බදපු මාළු දුන්නාම ඒතනන් දෙන්නේ බදපු එකක් චෙක් කරලා බලන්න ජේසු නිකන් කාලා කලංගන් ගැස්සෙයි දන්නේ නැහැ නේද? එහෙනම් ඉතින් අම්මා මේ අවතාරයක් කියලා දුවන්න කියලා බලාගෙන සැකේට තමයි බැලුමාන කියලා. එච්චර විශ්වාසයි. හැබැයි ජේසු අතාරින්නේ නැහැ. මයාදර ප්‍රේමවන්තරි ජේසු වෙතන කියලා විශ්වාස කරන්න. දේශ වචනේ කියනවා උන්වහන්සේ සුද්ධ ලියවිල්ල උන්ට වැටෙන පිණිස උන්ගේ සිත් පාදවා කතා කොට
ඒකයි මේක අතිශයින් වැදගත්. ජේසු හැම වෙලාවෙම එම්මාඋස්සලත් දේව වචනයයි ගන්නෙ. මෙතනත් දේව වචනයයි ගන්නෙ. උත්ථානයේ බලය උත්ථානයකින් අයිති කරගන්නව නෙමෙයි. ප්‍රාතිහාර්යය අර අයිති කරගන්නව නෙමෙයි. දේව වචනය පදනම් වෙච්ච තැනක දේව වචනය අයිති කරගන්න විදියට සිත් පාදවල කතා කරනවා. මම ප්‍රේමවන්තනි කොච්චර දේශනා කරත් වැඩක් නැහැ. දේශනාවේදී වචනේ පරිසරය හැදෙයි. හැබැයි ඔබ ඔබ දේව වචනයට යන්නම ඕනේ. ඔබ දේව වචනය අයිති කරගන්නම ඕනේ. ඒකට හුරු වෙන්නම ඕනේ. උන්වහන්සේගේ වචනයත් එක්ක දවසේ ගනුදෙනු කරන්නම ඕනේ. ඒ වචනය ඔබට කෙලින්ම ඒ වචනය කෙලින්ම හම්බ වෙන්නේ උන්වහන්සේගේ බයිබලයේ. ඒ නිසා මේ බයිබලය බයිබල ආගම්වල අයට බයිබල කාර්යෝ කියන අයට අයිති තැනක් නෙමෙයි. ඔබගේ මගේ ජීවිතයේ උත්ථානය අත්දකින්න බයිබලයේ වචනත් එක්ක ඔබ ඉන්නම ඕනේ. උන්වහන්සේ ඔබට මට බයිබලය වගේම උත්ථානයේ ජේසුව එම්මාඋස්සල කූප කඩද්දි දැක්කා වගේ ඒ උත්ථානයේ ජේසුව ප්‍රබලවම්ම අත්දකින්න තැන මේ අල්තාරයයි. දේව පූජාවයි දේව වචනයයි. මම ආදර ප්‍රේමවන්තෙනි. ඒ නිසා අද දවසේ උන්වහන්සේ දාබර ඔබට මට කැඳවනවා. ඔබට මට ආරාධනා කරනවා. ඔබගේ මගේ බය ඔබගේ මගේ ගිල්ට් එක ඔබගේ මගේ සැකය ඔබගේ මගේ ඒ වෛරය ඒ තුවාලය අස්සට ජේසු ඇවිල්ලා කියනවා මම පුතේ විශ්වාස කරන්න. විශ්වාස කරන්න මේ මමයි. ඔබව හිර කරන්න පුළුවන් කිසිම තැනක් නැහැ. ඔබව නතර කරන්න පුළුවන් කිසිම තැනක් නැහැ. මේ මමමයි විශ්වාස කරන්න. ඒ විශ්වාසය තුළ ගමන ආරම්භ කරමු. හැබැයි උනාසේ කියනවා ඔබව මම කැඳවනවා ඔබ මව යවනවා දේශනා කරන්න. හැම තැනකටම හැබැයි ඉහලින් බලය ලැබෙන තුරු කියන්න ඉහලින් බලය ලැබෙන තුරු නගරයෙහි නැමති සිටින්න. ඒක ඔබගේ ශක්තියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි මේ කාලය විශුද්ධාත්ම ආගමනයටයි ලැස්ති වෙන්නේ. ශුද්ධාත්මයන්න් ඔබ මම බලයක් ලෙස ලැබෙන කාලය බලාපොරොත්තුෙන් ඉන්න කාලය. ඒ නිසා නිතර ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. ජේසුගේ වචනය එක්ක උත්ථානයේ බලය දකින තැනකට උන්වහන්සේ ඔබව මාව කැඳවනවා. විශ්වාසයෙන් ඇති කරගන්න.